කොවිඩ්-19 වෛරසයේ ව්‍යාප්තිය සමග රට තුළ පවතින තත්ත්වය හමුවේ දකුණු කොරියාව, ඉරානය හා ඉතාලියන රටවල සිට මෙරටට පැමිණ සියලු මගීන් දින 14ක කාලයක් සඳහා රටට ඇතුළු කර නොගැනීමට රජය තීරණය කර තිබෙනවා. වෛරසයේ ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා මෙම පියවරගත් බවයි සිවිල් ගුවන් සේවා අධිකාරිය සඳහන් කළේ. මේ අතර රට තුළ පවතින තත්ත්වය හමුවේ ජනතාව තුළ අනවශ්‍ය බියක් ඇති කර නොගත යුතු බවයි යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසන්නේ. විශාල වශයෙන් සුපර් මාකට් නැත්නම් කඩවලට ගිහිල්ලා මේ අවස්ථාවේදී බඩු ගන්න උත්සාහ කරනවා කියලා. ඉතින් මේ සුපර් මාකට් වල සහ කඩවල සාමාන්‍යයෙන් අවශ්‍ය දිනකට දෙකකට අවශ්‍ය වුන් දන්නවා මහජනතා ගන්න ක්‍රමවේදය. ඒ අනුව තමයි බඩු රැස් කළ තියෙන්නේ. ඒක පාට මේ ආකාරයෙන් විශාල වශයෙන් විශාල පුද්ගලයන් එක දිනකදී ගන්න ගියාම බඩු ඉවර වෙනවා. එතකොට හිතනවා මේ බඩු හිඟයක් වෙනවා. ඉතින් මේ අනවශ්‍ය මේ තැති ගැනීමක් ලක් කළ බව අතිගරු ජනාධිපති එවගේම අපේ සන්නද්ධ සේනාධි නායකයා මට මේ අවස්ථාවේ දැනුම් දෙන්න කියලායි කිව්වා. ඉතින් එහෙම බඩු හිඟයක් එන්න හේතුවකුත් නැහැ. කවුරු හරි කියලා තියෙනවා මම හිතන්නේ ගෙවල් වල නිරෝධාන කටයුත්තකට යොදවනවා කියලා. ඒ වගේ දෙයක් හින්දා වෙන්න පුළුවන්. ඉතින් එහෙම කිසිම බලාපොරොත්තුවක් රජයේ මේ අවස්ථාවේ එහෙම දෙයක් නැහැ. ඉතින් ඒක හින්දා කිසිදු පුද්ගලෙක් මේ ආකාරයෙන් අනවශ්‍ය බියක් ඇති කරගෙන ගිහිල්ලා විශාල වශයෙන් බඩු ගන්න උත්සාහ කරන්න එපා කියලා අපි කාරුණිකව ඉල්ලනවා. එහෙම යම් කිසි හදිසි සත්‍යයක් තියෙනවා නම් කලින්ම පෙර දැනුම් දීමක් කරන්න රජය විසින් කටයුතු කරන බවත් අතිගරු ජනාධිපතිතුමා දැනුම් දුන්නා. ඉතින් ඒකින්ද අපි කාරණේ ඉල්ලනවා මෙසේ විශාල වශයෙන් කියලා බඩු ගැනීමෙන් වැළකී සිටින්න මෙමගින් මුළු මහජනතාවම යම් කිසි ආකාරයක තැති ගැනීමකට ලක් වෙමින් පවතිනවා කියලා. COVID-19 වෛරසයේ පැතිර ගොස් ඇති දකුණු කොරියාව, ඉරානය හා ඉතාලිය සිට පැමිණි ගුවන් මගින් නිරෝධායනය කිරීම සඳහා නිරෝධායන මධ්‍යස්ථාන දෙකක් ස්ථාපිත කිරීමට පසුගියදා රජය තීරණය කළා. ඊට අමතරව තවත් නිරෝධායන මධ්‍යස්ථාන දෙකක් දියතලාවේ ස්ථාපිත කර ඇති අතර එහි නිරෝධායන කටයුතු අද සිට ආරම්භ වන බවයි යුද හමුදා මාධ්‍ය අධ්‍යක්ෂ බ්‍රිගේඩියර් චන්දන වික්‍රමසිංහ මහතා අප කළ විමසීමකදී සඳහන් කළේ. මේ අතර අදාළ වෛරසය ආසාදනය වූ ශ්‍රී ලාංකික පුද්ගලින් දෙදෙනෙකු පිළිබඳව මේ වන විට තහවුරු වී ඇති අතර ඔවුන් දෙදෙනා ඇසුරු කළ සියලු පුද්ගලින් සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් සිදු කරන බවයි විශේෂඥ වෛද්‍ය පබා පලිහවරණ මහත්මිය සඳහන් කළේ. ලෝකයේ රටවල් 128ක් පුරා පැතිර ගොස් ඇති COVID-19 වෛරසය හේතුවෙන් ජීවිතක්ෂයටපත් වූ පුද්ගලින් සංඛ්‍යාව 4984 දක්වා ඉහළ ගොස් තිබෙනවා. සමස්ත ආසාදිතින් සංඛ්‍යාව 135115ක් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. බ්‍රසීල ජනපති මාධ්‍ය ලේකම් පෙප්‍රියෝ වැගටින් හට අදාළ වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වන බවයි එරට සෞඛ්‍යංශ අනාවරණය කරන්නේ. එසේම බ්‍රසීල ජනාධිපති ලේකම්වරයාට අදාළ වෛරසය ආසාදනය වී ඇති මොහොතේ ඔහු අමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් ද හමු වී තිබෙනවා. එවන් පසුබිමක් තුළ දවල මන්දිරයේ නිවේදනය කර සිටින්නේ දවල මන්දිර කාර්ය මණ්ඩලය නිරෝගීව තබා ගැනීම සඳහා සෑම පූර්වෝපායක්ම ගන්නා බවයි. මේ අතර කැනේඩියානු අග්‍රාමාත්‍ය ජස්ටින් ට්‍රූඩෝගේ බිරිඳටද COVID-19 වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඇය එංගලන්තයේ උත්සවයක් සඳහා සහභාගී වූ අවස්ථාවේදී රෝගී තත්ත්වයකට පත්ව ඇති බවයි. කෙසේ වෙතත් අග්‍රාමාත්‍යවරයාටද මෙම රෝගය වැළඳීමේ අවධානමක් පවතින බැවින් ඔහු සහ බිරිඳ ස්වයන් නිරෝධායනයට ලක්වන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. එසේම වෛරසය හේතුවෙන් දැඩි බලපෑමක් එල්ල වී ඇත්තේ ඉතාලියට වන අතර එරටින් වාර්තා වන මරණ සංඛ්‍යාව 1016 දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ ගත වූ පැය 24 තුළ නව මරණ 189ක් වාර්තා වීමත් සමගයි ඒ අනුව එරටේ සමස්ත ආසාදිතින් සංඛ්‍යාව 12462ක් වනවා. ඉන්දියාව තුළද වෛරසය පැතිර ගොස් ඇති අතර වෛරසය හේතුවෙන් එරටෙහි පළමු මරණය වාර්තා වනවා. එරට තුළ ආසාදිතින් සංඛ්‍යාව 74 දක්වා ඉහළ ගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. මේ අතර ඉරානය තුළද දිනෙන් දින වෛරසය පැතිර යාමත් සමග ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් ඩොලර් බිලියන 5ක හදිසි අරමුදල් ඉල්ලීමට ඉරානය කටයුතු කර තිබෙනවා. ප්‍රංචේත සීලු පාසල් හා විශ්වවිද්‍යාල එළමෙන සඳුදා දින සිට වසා තිබෙන බවයි එරට ජනාධිපති එමානුවෙල් මැක්‍රෝන් පවසන්නේ. ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත්තේ සේවසක් තුළ ප්‍රංචේට ඇති වූ දරුණුතුම සෞඛ්‍ය අර්බුදය මෙය වන බවයි. මේ අතර ඉතාලියේ ජුවෙන්ටස් කණ්ඩායමට ක්‍රීඩා කරන සුපිරි පාපන්දු ක්‍රීඩක ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ නිරෝධායනයට ලක්වීමට තීරණය කර තිබෙනවා. ඒ පුතුගල්
ඉතාලියේ මෙඩේරාහි පිහිටි ඔහුගේ නිවසේදී ජුවෙන්ටස් කණ්ඩායමේ ක්‍රීඩකයෙක් වන ඩැනියෙල් රුගානිට COVID-19 වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වීමත් සමගින් මෙසේ රොනාල්ඩෝ ඇතුළු ජුවෙන්ටස් කණ්ඩායමේ ක්‍රීඩකයින් ස්වයං නිරෝධානයකට ලක්වීමට තීරණය කළ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.